ආයුබෝවන් ඔබ එක්වන්නේ රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම නිසංසනා රත්නායක මම සම්පත් දයාවංශ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඩම සෞඛ්‍ය ආරක්ෂිතව ඡන්දය සලකුණු කිරීමේ පෙරහුරුවක් මැතිවරණ දිනයේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට බොහෝ දුරට මම පෞද්ගලික විශ්වාස කරනවා අපට දිනයක් නියම කර ගැනීමට පරිම හැකියාව තිබේ කියලා ජුනි මාසය තුල ඡන්ද විසීම පැවැත්වෙන්නේ නැත රත්මලාන සහ මොරටුව අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙක් වෙඩි හුවමාරුවකදී නියයයි බූසබන්දනාගාර කඳවුරේ සංගවා තිබූ උපකරණ කිහිපයක් සොයාගැනේ කොළඹ බස් ප්‍රමුඛතා මන්තිරු නීතිය හෙට සිට සාමාන්‍ය පරිදි ද ෆිනෑන්ස් මූල්‍ය සමාගමේ තැන්පත්කරුවන්ට මහජන බැංකුව මගින් මුදල් ගෙවීම ඇරඹේ ප්‍රථමයෙන් දේශීය පුවත් 2020 මහමැතිවරණය පැවැත්වෙන ආකාරය පිළිබඳ ආදර්ශ ඡන්ද විමසීමක් අම්බලන්ගොඩදී අද සංවිධානය කර තිබුණා. ඒ මැතිවරණ කොමිෂන් සභාවේ මෙහෙයවීමෙන් අපේ රටේ මැතිවරණ ඉතිහාසයේ ගත්තහම විවිධ අර්බුදකාරී ගැටලුකාරී අවස්ථාවල මැතිවරණ පවත්වා තිබෙනවා. හොඳම උදාහරණේ 1988-89 වීෂණ කාලේ ඒ කාලවකවානුවේදී ජනාධිපතිවරණයක් සහ මහමැතිවරණයක් පැවැත්ුණා. ඒ වගේම 2009 වසරේ යුද්ධයේ අවසන් වන තුරුම වසර 30ක කාලයක් අපේ රටේ මැතිවරණ පැවැතුනේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පවතින අවස්ථාවලදී. ඉදිරි මහමැතිවරණයට තවත් අභියෝගයක් තියෙනවා. ඒ COVID-19 වසංගතය. ලෝ පුරා ව්‍යාප්ත වී ඇති කොරෝනා වසංගත තත්ත්වයේ හමුවේ ඉදිරි මහමැතිවරණයේ පැවැත්වීමට අදාළ උපදෙස් මාලාවක් සෞඛ්‍ය අංශ මගින් මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කර තිබෙනවා. එම ක්‍රමවේද අනුගමනය කරමින් ආදර්ශ ඡන්ද විමසීම අද පැවැත්ුණේ අම්බලන්ගොඩ විලේගොඩ ධම්ම යුක්තිකාරාම විහාරස්ථානයේදී. සාමාන්‍යයෙන් ඡන්ද විමසීමක් පැවැත්වෙන ආකාරයටම මෙය සංවිධානය කර තිබුණා. මේ தත්ත්වය තුල ඡන්ද දිනයකදී ඒ ඡන්ද මැදිස්ථානයේ ඡන්ද දෙවීමට එන ඡන්ද දායකයන් හැමෝටම උදේ 7 සිට හවස 4 දක්වා කාලය තුල ඡන්ද දාන අවස්ථාව ලැබෙයිද කියන පිළිබඳව මේ කරන්නේ මේකේ ප්‍රතිඵල තුල අපිට මේ යම් යම් වැඩි දියුණු කිරීම කරන්න වෙයි අපි දැන් ඉදිරියට පැතිරෙන මැතිනදී කිසිදු බියක් සැකකින් තොරව ඡන්ද දායකයන්ට තමන්ගේ ඡන්ද මැදිස්ථානට ගිහිල්ලා සෞඛ්‍ය ආරක්ෂිතව තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න පුළුවන් නිදහස් සහ සාධාරණ මැතිනක් පවත්වා ගන්න වාතාවරණය සකස් කිරීමට තමයි මේ උත්සාහදරන්නේ මෙම ඡන්ද විමසීමට ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් පිරිසක් සාම්පලයක් ලෙස ප්‍රදේශයෙන්ම තෝරාගෙන තිබුණා. ආදර්ශ ඡන්ද විමසීමක් වුවද ජනතාව දැඩි උනන්දුවකින් ඡන්ද විමසීමට එක් වූ ආකාරය දැකගත හැකි වුණා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාද ආදර්ශ ඡන්ද විමසීම නිරීක්ෂණය කළා. මෙම සියලු කටයුතු සංවිධානය කරන්නේ සෞඛ්‍ය අංශවල පූර්ණ අධීක්ෂණ යටතේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද මීට යොදවා තිබුණා. උදෑසන 10 සිට දහවල් 12 දක්වා පැවති ආදර්ශ ඡන්ද විමසීමෙන් අනතුරුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම ස්ථානයේදී මාධ්‍ය හමුවක්ද පැවැත්ුණා. අද අපි 10ට පටන් අරගෙන 12ට අවසන් කරනකොට ඡන්ද 239ක් පාවිච්චි කළා තියෙනවා. මේ ඡන්දෙ නොතීම නොයි ඡන්දෙ තැබීමට අවශ්‍ය ක්‍රියාමාර්ග හදාගන්න තමයි මේ ක්‍රමවේද නව ක්‍රමවේද වලට යන්න මේක ලෑස්ති කරගන්න. අපිට අද පේනන තත්ත්වය හැටියට විශාල බරපතල ගැටලුවක් නැහැ. නමුත් මේක සාමාන්‍යකරණය කරන්න බෑ. මෙම ඡන්ද මැදිස්ථානය වගේ නෙවෙයි. අපේ සමහර ඡන්ද පොළවල් තියෙන කුඩා ප්‍රජාශාලාව 20යි 25යි නැත්නම් 20යි 20යි ඉස්කෝල පන්ති කාමරවල පොඩ්ඩක් වැඩි එක දොරයි තියෙන්නේ. කොහොමද ඒවැ මේ ඡන්ද විසීම් තියන්නේ කියන එක සලකා බැලීමේ වැඩපිළිවෙලක් කරන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදයේ මිලෙන් අධිකයි. ඒක අඩු ලාභයට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදයේ මිනිසු දිනාගෙන තින්නේ ජීවිත, ලේ, දහඩිය, කඳුළු ඔක්කොම පූජා කරලා අපිට මිලක් වැය කරන්න වෙයි. නමුත් මේ මිල සල්ලි දෙන්නෙත් මහජනයාගේ මුදල් නිසා අපි ඒක ඉතුරු කරන්න ඕනේ. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන දෙයක් වෙනුවෙන් අපි පෙනී හිටිනවා. අපි ඡන්ද විමසීම තබන්නට අවශ්‍ය කටයුතු කරනවා. හෙට සාකච්ඡා කරලා බොහෝ දුරට මම පෞද්ගලික විශ්වාස කරනවා අපිට දිනයක් නියම කර ගැනීමට උපරිම හැකියාව තිබේ කියලා. තිදෙනෙක්ගේ යුතු කොමිෂමක් නිසා මට කොයි වෙලාවකවත් කිසි දෙයක් ස්ථිරව කීමේ හැකියාවක් නැහැ. මට එකම දෙයක් කියන්න පුළුවන්. ජුනි මාසය තුල ඡන්ද විමසීම පැවැත්වෙන්නේ නැත. මේක බිඳිති වලින් පැතිරෙන දෙයක් නිසා ඒ දේ වළක්වලා අපි ජනතාවට යුතු ගැන්නුවොත් මෙතනදී හැදෙන්නේ නැහැ කියලා. ජනතාව එයි. ජනතාව එනවා. මරණවයි කියපු වෙලාවෙත් අම්බලන්ගොඩ ජනතාව නම් ඡන්ද දෙන්නේ. ඒකේ හින්දා මම හිතනවා රටේ අනිත් අංගවලත් ජනතාව ඡන්ද දායි කියලා.
මෙවර ඡන්ද විමසුම මැතිවරණ ඉතිහාසයේ විප්ලවීය වෙනසක් වනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. ජාතික රූපවාහිනියේ ඉරිදා ආයුබෝවන් වැඩසටහනට අද උදේ එක්වෙමින් ඔහු කියා සිටියේ සෞඛ්‍ය මාර්ගපදේශවලට අනුව මැතිවරණයේ පැවැත්වීම නිසා මෙම වෙනස බලාපොරොත්තු වන බවයි. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාද එම සාකච්ඡාවට එක්ව සිටියා. දැන් මෙතුමා දීලා තින මාර්ගෝපදේශ වල තියන්නේ අපි ඡන්දේ කරන්න අපි දීලා තින ඇම්බර් ලයිට් එකක් බලාගෙන යන්න දෙපැත්තෙන් කොරෝනා ඇවිල්ලා ඔබේ වදින්න පුළුවන් 2021 වෙනකොටවත් අර මං හැමතිස්සම කියන අතුරුදහන් වෙච්ච පළාත් සභා ඡන්ද කිසිම අපි තිබ්බත් තියන්න වෙන මේ තත්ත්වයටද කොරෝනා රෝගය නැත්තම් COVID-19 වසංගතය සමාජගත වූයේ මෙම ඡන්ද විමසීම නිසාය කියන එක අපට වළක්ව ගන්න ඕන හැබැයි ඒකම COVID-19ට ඇති බිය නිසා ඡන්ද විමසීමක් නොපවත්වීමට මැතිවරණ කොමිෂන් සභාව ක්‍රියා කරනවා කියන එක වළක්ව ගන්නත් ඕනේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රකාශනය ඡන්ද බලයයි එහි මෝස්තරේ ඡන්ද විමසීමයි පාර්ලිමේන්තුවකින් පත්වෙන නියෝජිතව නැත්තම් මේ නීති එකක්වත් හදන්න බෑ මේ නිරෝධායන රෙගුලාසිය හදන්නත් එංගලන්තේ නීතිවේදී මේ විවස්ථාදායකවලින් හදලා අපේ තිබිච්ච සීමිත විවස්ථාදායකෙන් අනුමත වෙලා ආපු දෙයක් තමයි මේ නිරෝධායන පනත අවදානම් වැඩිම තැන තමයි දේශපාලන රැලි පෙළපාලි කොහොමඩක් අපි ඉඩ දෙන්නේ නැහැ නීතියනුත්ථානම් ඡන්ද පොළ ස්පිරිතාලයකට වැඩිය විස බීජ හරණය කරලා අපි පාවිච්චි කරනවායි කියලා කියන්න පුළුවන් මේ අපි හිතමු මෙතුමා දින දීලා තව මාස දෙකකින් තුනකින් හරි කියමුකෝ ඒ අවුරුද්දකින් තිබ්බත් මේ තියෙන ආකාරයේ වෙනසක් ඇති වෙන්නේ නැහැ එහෙමනම් ඒ කියන්නේ අපි මේ ඡන්දේ කල් දැමීම නෙවෙයි මේකට පිළිතුර ඒකේ වෙනසක් නැත්තම් ඒකට හරියන ආකෘතිය ක්‍රමවේදේ හදාගන්නේ එතකොට ඡන්දේ කරන උදවියගේ චර්යාවන් කොහොමද වෙනස් වෙන්නේ ඡන්ද දායකින් කොහොමද හැසිරෙන්නේ ඡන්ද රැස්වීමකට නිශ්චිත ගණනක් නැහැනේ දැන් 100ක් තියලත් පුළුවන් ඡන්ද රැස්වීමක් කරන්න අවශ්‍ය නැහැ අනිත් පැත්තට අද තියෙන ඉලෙක්ට්‍රොනික මාධ්‍ය විශේෂයෙන් මේ ටෙලිවිෂනේ විශාල වශයෙන් භාවිතා කරන්න පුළුවන් අපි හිතනවා ජනතාව තේරුම් ගනී මේ මෙච්චර කල් කරපු දේට වැඩිය මේක කොච්චර හොඳද කියලා මොකද ජනතාවට අවශ්‍ය ඡන්දේ ප්‍රකාශ කිරීමට අවස්ථාව තිබෙනවා නම් ඒ පරමාධිපත්‍යය තියෙනවා නම් එහෙම ඒක විශාල මේ සැනකෙලියක් කරගන්න ඕනේ නැහෙනේ ඒක දරුණු තරගයක් කරගන්න ඕනේ නැහෙනේ ඉතින් ඒ නිසා මේ ඡන්ද කියන එකේ අලුත් තත්වයකට ඉතින් ඒක අපේ සංස්කෘතිය පැත්තෙන් වගේම මේක අපේ සෞඛ්‍ය තත්වයට ජනතාවගේ සෞඛ්‍ය තත්වයට විශාල පිටිවහලක් වෙන ඉතින් අනිත් අතට බලන්න යන ධනස්කන්ධය ඉතින් මේ ඔක්කොම නවතිනවා කියන්නේ රටට ප්‍රයෝජනයක් නෙවෙන්නේ ඒකට අපිත් පුරුදු වෙයි කොමිසමත් පුරුදු වෙයි රටත් පුරුදු වෙයි ඉතින් ඒක මං හිතන්නේ ඉතාම හොඳ තත්වයක් රත්මලාන මොරටුව යන ප්‍රදේශයන්හි පුද්ගල ඝාතන ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ සැකකරුවෙකු වෙඩි හුමාරුකදී මියගොස් තිබෙනවා. පොලිස් මූලස්ථානයේ පවසන්නේ සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු පොලිස් නිලධාරීන් වෙත වෙඩි තැබීමක් සිදු කර ඇති බවයි. අනතුරුව ඔහුට පොලිස් නිලධාරීන් ප්‍රතිප්‍රහාරයක් එල්ල කළ අතර එහිදී තුවාල ලැබූ සැකකරු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. මෙඩුවන්ගොඩ පොලිස් වසමේ බල්ලපාන ප්‍රදේශයේ නිවසක අපරාධ ගණනාවකට සම්බන්ධ සැකකරුවෙකු සැඟව සිටින බවට ලද තොරතුරකට අනුව පොලිසිය ඔහු සොයා මෙහෙයුමක් ආරම්භ කළේ අද අලුයමයි. ඊට කැලණිය කොට්ටාශු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සහ පෑලියගොඩ දිසා අපරාධ කොට්ටාශයේ නිලධාරීන් කණ්ඩායමක් එක්ව සිටියා. මෙම සැකකරු පසුගිය 29 වෙනි දින අලුයම රත්මලාන සොයිසාපුර ආපන ශාලාවකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලාගිය පිරිසේ එක් සමාජිකයෙකු බවයි වාර්තා වන්නේ. ඔහු 2018 වසරේ මැයි 25 වෙනි දින සිදු කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනංජයද සිල්වාගේ පියා වූ රංජන් සිල්වා මහතාගේ ඝාතනයේද සැකකරුවෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළා. සැකකරු අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඔහු පොලිස් නිලධාරීන් වෙත වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. අනතුරුව පොලිස් නිලධාරීන් විසින් ඔහුට ප්‍රතිප්‍රහාරයක් ලෙස වෙඩි තැබීමක් සිදු කර ඇති අතර එහිදී තුවාල ලැබූ සැකකරු දිවුලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා. ඔහු වයස අවුරුදු 50ක් පමණ වන තැනැත්තෙකු වන අතර බල්ලපාන දිවුලපිටිය ප්‍රදේශයේ తాවකාලිකව පදිංචි සිට ඇති බව පොලිසිය නිකුත් කළ නිවේදනයේ සඳහන්. මෙම තැනැත්තා රත්මලාන මොරටුව යන ප්‍රදේශවල පුද්ගල ඝාතන ඇතුළු අපරාධ සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය සිටි සැකකරුවෙක්. ඔහු විවිධ නම් වලින් පෙනී සිටි අපරාධකරුවෙකු බවටත් අනාවරණය වී තිබෙනවා. මේ අතර බූස බන්ධනාගාර කඳවුරේ සිදු කළ විශේෂ සෝදිසියකදී කංජිපාණි ඉම්රාන් නැමැත්තාගේ සිරකුටියේ සිවිලිමේ සූක්ෂම ලෙස සංගවා තිබූ ජංගම දුරකථනයක් ඇතුළු උපකරණ කිහිපයක් සොයාගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ පසරුවේ මෙහෙම සිදු කර ඇති අතර හඳුනා නොගත් මත්කුඩු වර්ගයක්ද එහි තිබී හමු වී තිබෙනවා. ද ෆිනෑන්ස් මූල්‍ය සමාගමේ තැන්පත්කරුවන් 3000කට පමණ උන්ගේ තැන්පත් මුදල් මහජන බැංකුව මගින් අද ලබා දුන් බව ඒ සභාපති සුජීව රාජපක්ෂ මහතා පවසනවා. ඉදිරි දිනවලද එම තැන්පත්කරුවන්ට මහජන බැංකුව මගින් අදාළ මුදල් ලබා දීමට නියමිතයි. මහජන බැංකුව මගින් රුපියල් ලක්ෂ 6ක උපරිමයකට යටත්ව ගෙවීම් සිදු කිරීමට පියවරගෙන තිබෙනවා. කෑගල්ල මහජන බැංකුවද අද විවෘත කර තිබුණේ එම තැන්පත්කරුවන්ගේ මුදල් ගිණුම් වලට බැර කිරීම සඳහායි. ගාල්ල කඩවීදියේ මහජන බැංකු ශාඛාවේදීද තැන්පත් මුදල් ගෙවීම ආරම්භ කෙරුණා. ද ෆිනෑන්ස් මහනුවර ශාඛාවේ මුදල් තැන්පත් කර තිබූ තැන්පත්කරුවන් වෙත අද උදේ 10 සිට මුදල් ගෙවීම සිදු කෙරුණේද මහජන බැංකුව මගින්. මහ බැංකුව විසින් අපිට කියලා තිබුණේ තනි ගිණුමක් තියෙන තනි පුද්ගලයන්ට පමණක් ගෙවීම මුලින්ම කරන ලෙස. ඒ අනුව අපි අද ඒ අයට ආරාධනය කරා. ඒ ආරාධනය පිළිගෙන අපේ ශාඛා 63ටම තැන්පත් කරුවන් පැමිණියා. නමුත් සමහර වෙලාවට තැන්පත් කරුවන්ගේ මතය පොඩි වැරදි දෙයක් තිබුණා. ගිණුම් කීපයක් තිබුණත් ගෙවන්න පුළුවන් වෙයි කියලා. නමුත් අපිට මහ බැංකුව විසින් කියලා තිබුණේ තනි ගිණුමක් තියෙන තනි පුද්ගලයෙකුට විතරක් මුලින් මුල ගෙවීම ටික කරන්න අපි ඒ අනුව තමයි අද පටන් ගත්තේ. කාද විතරක් නෙමෙයි මේක ඉදිරියටත් කරගෙන යනවා. හෙට වුණත් ඒ ගිණුම් හිමියන්ට යන්න පුළුවන්. ගෙවන්න පටන් ගත්තම මේක දිගටම ගෙවනවා. ජොයින් අකවුන්ට්ස් එක ගිණුමකට නැත්නම් එක තැන්පතුවකට වඩා වැඩියෙන් තියන අයට කලබල වෙන්න එපා. ඒ අයටත් මේ විදියට මහ බැංකුව විසින් අපිට ඉදිරිපත් කරයි මේ මුදල් අපිට ලබා දෙයි. ඒ අනුව අපි ඒ ගෙවීම කරනවා. කොවිඩ් 19 රෝගියට ගොදුරු වූ 941 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් තිබෙනවා. රෝහල්වල තවදුරටත් ප්‍රතිකාර ලැබමින් සිටින සංඛ්‍යාව 867 දෙනෙක්. මෙරටින් අද කොවිඩ් 19 රෝගීන් 5 දෙනෙකු හඳුනාගනු ලැබුවා. ඉන් සිව් දෙනෙකු කුවේට් සිටත් අනෙක් පුද්ගලයා බංග්ලාදේශයේ සිටත් පැමිණ තිබෙනවා. වසංගත රෝග විද්‍යාංශය අද උදේ 10ට නිකුත් කළ වාර්තාවට අනුව කොරෝනා රෝගිය ආසාදනය වී පූර්ණ සුවය ලබා ඉකුත් පැය 24 තුළ රෝහල් වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 50 දෙනෙක්. මෙරටින් ඊයේ රෝගීන් 13 දෙනෙකු හඳුනාගනු ලැබුවා. ඉන් 9 දෙනෙකු නාභික හමුදා සමාජකයන්. තිදෙනෙකු වාර්තා වූයේ රුසියාවේ සිට මෙරටට පැමිණ පුද්ගලයන් අතරින්. කුවේට් සිට පැමිණ පුද්ගලයෙකුද ඊයේ හඳුනාගත් රෝගීන් අතර වනවා. කොවිඩ් 19 සමස්ත රෝගීන් 1819 දෙනාගෙන් 892 දෙනෙකුම හඳුනාගෙන ඇත්තේ නාවික හමුදා සමාජිකයන්ගෙන් සහ ඒ ආශ්‍රිත අනිකුත් පුද්ගලයන් අතරින්. එම පිරිස ප්‍රතිශතයක් ලෙස 40.03ක්. සමස්ත රෝගීන්ගෙන් 614 දෙනෙකුම විදේශයන්හි සිට පැමිණි අයයි. සමස්ත රෝගීන් සමග ගත් විට එය 33.75ක අගයක්. සෙසු ආසාදිතයින් 313 දෙනා දේශීයව හඳුනාගත් අය වන අතර එම ප්‍රතිශතය 17.2ක් වනවා. හම්බන්තොට මහරෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයේ සිට පූර්ණ සුවය ලැබූ පළමු රෝගියා අද රෝහලෙන් පිටව ගියා. කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා එම ඒකකය ස්ථාපනය කෙරුණේ 28 වෙනි දිනයි. කොවිඩ් 19 රෝගිය වැළඳී කාත්තන්කුඩි මූලික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි නාවික හමුදා සමාජිකයන් 13 දෙනෙකු පූර්ණ සුවය ලැබීමෙන් පසු ඊයේ රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. අප වාර්තාකරු ප්‍රකාශ කළේ ඔවුන් සියලු දෙනා දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත විශේෂ බස් රථයකින් රැගෙන ගිය බවයි. කොවිඩ් 19 රෝගියට ගොදුරුව සිට පූර්ණ සුවය ලැබූ තවත් නාවික හමුදා සමාජිකයන් 12 දෙනෙකු අද පිටව ගියේ ඉරණවිල රෝහලෙන්. ඔවුන් නැවතත් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමටයි පියවරගෙන ඇත්තේ. අද දිනේ වන විට පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සමාජිකයන්ගේ සමස්ත සංඛ්‍යාව 488 දෙනෙක්. මේ අතර දිවයිනට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 277 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 504 දරන ගුවන් යානය ලන්ඩන් නුවර සිට අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා. පැමිණි සියලු දෙනාගෙන් ගුවන් තොටුපළ පරිශ්‍රයේදීම PCR පරීක්ෂණ සඳහා අවශ්‍ය නියති ලබාගෙන තිබෙනවා. ඉන් ප්‍රතිඵල ලැබෙන තෙක් ඔවුන් ගුවන් තොටුපළ අවට පිහිටි හෝටල් 4ක නවතා තැබීමටයි බලධාරීන් පියවරගෙන ඇත්තේ. නෞකාවක කාර්යමණ්ඩල මාරු කිරීම සඳහා ඉන්දියාවේ මුම්බායි සිට ගුවන් යානයකින් නාවිකයන් 86 දෙනෙකු ඊයේ රාත්‍රියේ දිවයිනට රැගෙන විත් තිබෙනවා. ගුවන් තොටුපළ වෙත පැමිණි ඔවුන් PCR පරීක්ෂණයකට භාජනය කෙරුණු බව අප වාර්තාකරු සඳහන් කළා. මේ අතර ඊයේ සිට නැවත දැනුම් දෙනතුරු දිවයිනපුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන්නේ සෑම දිනකම රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා පමණයි. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව කොළඹ ගම්පහ ඇතුළු දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල පොදු ප්‍රවාහන සේවා හෙට සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. සියලු කාර්යාල දුම්රිය සහ තැපැල් දුම්රියද හෙට සිට ක්‍රියාත්මකයි.
හෙට දිනේ සිට ප්‍රවාහන සේවාවන් විධිමත් වෙනවා ඒ අනුව සියලුම පළාත් ආවරණය වෙන විදිහට බස් රට ගමන ආගමනයේ සිද්ධ වෙනවා කොළඹ ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළුව සෞඛ්‍ය විධි විධානවලට අනුකූලව තමයි මේ සියලු කටයුතු සිදු වෙන්නේ ආසන වලට පමණක් මගින් දගෙන යන්න අවසර ලබා දීලා තිබෙනවා ඒ වගේම දුම්රිය සේවයත් ඒ ආකාරයෙන්ම රට පුරා හෙට දින සිට ක්‍රියාත්මක වෙන්න සෞඛ්‍ය අංශයෙන් අපිට අවසර ලැබිලා තියෙනවා ඒ සියලු අවසරයන් ලැබෙන්නේ සෞඛ්‍ය විධි විධාන අනුවයි ඒ වගේම අපේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අත්‍යවශ්‍ය කටයුතු වලට පමණ සමංගේ ගමන් සීමා කරගන්න මොකද තවම අවුවදර සම්පූර්ණ පහ වෙලා නැති නිසා මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේද අදහස් පළ කළා අපේ සතු සියලුම බස් රට අපේ සමුදා සිට ධාවනය කරනවා ඒ වගේම කොළඹ සිට පළාත් වලටත් පිට පළාත් වලට සිට කොළඹටත් අපි බස් රට ධාවනයට සලසුම් කරලා තියෙනවා කාර්යාලීය බස් රට ප්‍රවාහන සේවයක් ආරම්භ කරන්න කටයුතු කරගෙන යනවා ඔවුන්ගේ කාර්යාල අසලටම බස් රට ගෙනියන්නට කාර්යාල වේලාවෙන් පසුව ඔවුන් මේ රට ගෙනියන්නටත් මේ කාර්යාල බස් රට ප්‍රවාහනය මේ වන විට ආරම්භ කරලා තියෙනවා මේ වන විට සංචාරක ව්‍යාපාරයට යොදලා තියෙන බස් රට ලියාපදිංචි කර ගැනීමට ඒ වගේම පාසල් බස් රට ලියාපදිංචි කර ගැනීමටත් ආරම්භ කරලා තියෙනවා ඒ අනුව අගී තදපදයේ වැඩි වෙන ප්‍රදේශ වලට එම බස් රට ලබා දීමටත් අපි බලාපොරොත්තු වෙනවා හෙට දිනේ සිට සියලුම කාර්යාල දුම්රියන් සහ රාත්‍රි රැපැල් දුම්රියන් ධාවනයට කටයුතු කරලා තියෙනවා හෙට දිනේ සිට සියලුම ජනතාවට දුම්රියේ පෞක්‍ය ආරක්ෂණ ක්‍රමවේද භාවිතා කරමින් දුම්රිය ගමන් කරන්න පුළුවන් අපි හැකිතාක් තව දුම්රිය අගී ජනතාව වැඩි වෙනවා නම් මං හිතන්නේ කාර්යාල දුම්රිය කොළඹට පැමිණි පසු නැවත ධාවනය කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා කොළඹ දිස්ත්‍රික්කයේ බස් ප්‍රමුඛතා මන්තිරු නීතිය හෙට සිට ක්‍රියාත්මක කිරීමටද පොලිසිය පියවරගෙන තිබෙනවා ඒ අලුතින් පටන් ගමු මහමග විනය ඇති කරමු යන තේමාව යටතේ සකස් කළ විශේෂ සැලැස්මකට අනුවයි මේ පිළිබඳව හෙට සිට ලබන 22 වෙනි දින දක්වා රියදුරන් දැනුවත් කිරීම අතර ඉන්පසු එම නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට නියමිතයි පාසල් සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් රජය ආරම්භ කළ සුරක්ෂා සිසු රක්ෂණ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙතෙක් ප්‍රතිලාභ සඳහා අයිදුම්පත් ඉදිරිපත් කරන මෙති අපේක්ෂකයන් නිවැරදිව සම්පූර්ණ කළ අයිදුම්පත අදාළ කලාප අධ්‍යාපන කාර්යාලයට හෝ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කළ යුතුයි. වැඩිදුර තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවේ 011-2-78-41-62-011-2-78-48-72 හෝ 011-3-641-555 යන දුරකථන අංක ඇමතීමෙන් ලබාගත හැකි. ගල්කිස්සේ වෙරළ තීරයට අපද්‍රව්‍ය ගොඩ ගැසීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව පොලිසිය පවසනවා. වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා අද ගල්කිස්සේ වෙරළ තීරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මීට දින කිහිපයකට පෙර ගල්කිස්සේ වෙරළ තීරයට විශාල ප්‍රමාණයෙන් අපද්‍රව්‍ය තොගයක් ගොඩගසා තිබුණා. ඒවා කොහේ සිට වෙරළ තීරයට පැමිණියද යන්න පිළිබඳව නිශ්චිතව තහවුරු කර ගැනීමට නොහැකි වී තිබෙනවා. නාර ආයතනය, වෙරළ සංරක්ෂණ ආයතනය ඒ වගේම සාගර විශ්වවිද්‍යාලයේ දැනුමත් තියෙන අය සම්බන්ධ කරගෙන නිසි විමර්ශනයකින් පසු කුමක්ද කියලා කියන්න පුළුවන් මුහුද ඇතුළත යම් කුණු ප්‍රමාණයක් ගල් තීරයන් වල තැන්පත් වෙලා තිනවා ඒක නේවි එකත් නාරායකත් සම්බන්ධ කරගෙන විශේෂ පරීක්ෂණයක් කළා මේ මුහුද කිමිදිලා ඒ කුණු තට්ටු තියෙනවද කියලා බලලා ඒ තුලින් අපිට දැනගන්න පුළුවන් වෙයි ඉදිරියේදී මේ කුණු යම් කොටසක් විදිහේ මුහුදට දැම්මද නැත්නම් මුහුද පතුල ඇතුළත මේ කුණු තැන්පත් වෙලා තිනේ සාගරයේ පවතින වෙනස්කම් මත ගොඩබිමට වෙරළට මුසු වුණාද කියලා. මැතිවරණ කොමිසමේ සමාජිකයෙකුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ ජනතා නියෝජිතයන් අදත් අදහස් පළ කළා. ජන ජීවිත පරිස්සම් කිරීම පැත්තෙනුත් රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ පරිස්සම් කිරීම පැත්තෙනුත් මැතිවරණ කොමිසම කරපු කාර්යභාරය අපි අගය කරමු. මහාචාර හූල් මහතාගේ හෝ මහින්දේශප්‍රිය මහතාගේ හෝ තිබෙන යම් මොන හරි අඩුපාඩුවක් පාවිච්චි කරගෙන ඒ මුළු මැතිවරණ කොමිසමේම ස්වාධීන ක්‍රියාකාරීත්වය චප්ප කරන්දරන උත්සාහය නම් අපි පිළිගන්නේ නැහැ. එතකොට අපි අහනවා බිමල් රත්නායක මන්ත්‍රීවරයාගෙන් රත්නජීව නූල් මේ රටේ මැතිවරණ පවත්වන්න එපා කියලා අධිකරණයට ගිය එක හරිද? රත්නජීව නූල් මෙහෙවීමෙන් මැයි 28 29 දෙදින තුල මැතිවරණ කොමිසමේ නියෝජ්‍ය කොමසාරිස්වරු ඇතුළු යෙල් නිලධාරීන් 50කට වැඩමුළුවක් පැවැත්වුවේ කවර අනුමැතියකින්ද? නිරෝධායන නීති නොතකා තමන්ගේ දෝනියෙන්දව මැතිවරණ කොමිසමට අරගෙන ආවයි කියන එක අපේ ප්‍රබන්ධයත්. එනම් බිමල් රත්නායක කියන්නේ මේ රත්නජීව නූල් පොහොට්ටුවට ඡන්ද දෙන්න කියලා කියන ප්‍රකාශය ප්‍රබන්ධයක්ද අද බිමල් රත්නායකලා ඉටු කරන්නේ රාජ්‍ය නෝන සංවිධානවල දුෂ්ට උවමනා මිසක් වෙන මොකක්වත් නෙමෙයි බිමල් රත්න
රත්නායක රත්නජීවන් හූල්ලා කියන්නේ අද සහෝදරයෝ මිසක් වෙන කවුරුත් නෙමෙයි. හූල්ට වෙනස් මත තිබෙන. අපිට ඒක පේනවා. හැබැයි මැතිවරණ කොමසම තීරණ ගන්න හැම වෙලාවෙම ඒකමතික තීරණ අරගත්ත බව තමයි අපිට පේන්නේ. මේ රටේ මැතිවරණ ප්‍රමාද උනේ හූල් නිසා නෙමෙයි. මතක් කරන්නම් ඔබට 2018 දෙසැම්බර් මාසේ 13 වෙනිදා. මේ වගේම මහමැතිවරණයක් තියන්න තීපු අවස්ථාවක ගැසට් පත්‍රය සම්බන්ධයෙන් අභියෝගයක් ලක් කළා මේ මහමැතිවරණය නොපැවැත්වීමට කටයුතු යොදන්න. ඒ අවස්ථාවෙත් ওই හූල් මහත්මයා අධිකරණයට ඇවිල්ලා ප්‍රකාශ කරේ මැතිවරණයේ තිබීමේ අවශ්‍යතාවයක් නැහැ කියන කාරණේ. හූල්ට ගහන එක වෙනම දෙයක්. නමුත් කොමිසම කළු කරලා බරපතල අප්‍රසාදයකට ලක් කළා මේ කරන්න හදන්නේ මොකද්ද? ඡන්දය කල්යෑම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන ස්වාධීන කොමිෂන් ගැන කතා කරනකින් අපිට අහන්න තියෙන්නේ ස්වාධීන කොමිෂමකින් මේ වගේ ආකාරයේ ප්‍රකාශ ඉදිරිපත් කරන්න පුළුවන්ද? ඒ පමණක් නෙමෙයි එදා මැතිවරණ කොමිෂම ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේදී නඩුවට ඉදිරිපත් කරපු නීතිඥයත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නීතිඥයෙක්. ඒක නිසා කාත් එක්කද ඩීල් තියෙන්නේ කියන එක අපි දන්නවා. කොමිෂන් සභාවක සමාජිකයෙක් ලෙස ඉද්දී යම් පක්ෂයකට ඡන්දය දෙන්න කියලා කියද්දි හරි ඡන්දය දෙන්න එපා කියලා කියද්දි ඒ කොමිෂන් සභාව ඒ ඌහෙම සම්බන්ධ බරපතල ගැටලුවක් මතුවෙනවා කියලා අපි පිළිගන්නේ. දේශපාලන අදහස් මත ඉඳගෙන වැඩ කරන්නේ දේශපාලනය කරන්නේ දේශපාලඥයෝ විතරක් නෙමෙයි. නිලධාරීනුත් එහෙම තමයි. මේවා නිර්දේශපාලනීකරණය වෙනවා කියලා කියපු එක ඒක විහිළුවක් එහෙම වෙන්නේ නැහැ. රටේම අනාගතය පිළිබඳ තීන්දුව ගන්න ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක් මේ වගේ පාත්තත්වයකට වැටීම පිළිබඳ පිළිකුලෙන් යුක්තව හෙළා දකින්න. සජාතාරාත්මක ප්‍රශ්නයක් තියෙනව නැතුව නෙමෙයි. එතුමා මං හිතන්නේ බිත්තියට හේතු කරලා සමාජයේ මහා දැවැන්ත කතා බහකට ලක් කරානේ මේ රටේ මාධ්‍ය ඕන කෙනෙක් බිත්තියට හේතු වුණා මාධ්‍යකාරී වීසි කරනවා බැරිම තැන. ඒක නිසා එවැනි දෙයක් වෙන්න ඇති එතුමාගේ. අද අතිගරු ජනාධිපතිතුමා මැතිවර කොමිසමට වඩා 100% ස්වාධීනයි. මොකද පක්ෂපාත ભેදයෙන් තොරව, ಜಾති ආගම් ભેදයෙන් තොරව ජනතාව වෙනුවෙන් අද පෙළගැසී වැඩ කරා. මගේ නම් පෞද්ගලික මතය රූල් මහත්තයාගේ වරදට ඉස්සෙල්ලා රූල් මහත්තයාව දාපු එකවයි වාගන. අම්ම පල්ලා ගෙනල්ලා ගෝල් පේස් එකේ හිටවල තියනවා. පසුගිය පාර්ලිමේන්තුව නැවත ගෙන්න කියනකොට අපි ඒ සඳහා විරුද්ධුනේ. ඇයි ඒ තරම් ජරා ජීර්ණ වෙච්ච ඒ තරම් තුච්ච වෙච්ච අපකීර්තියට පත් වෙච්ච පාර්ලිමේන්තුවක් නිදාසින් පස්සේ ලංකා ඉතිහාසයේ තිබිලා නැහැ. තවත් දේශපාලන කිහිපයක් වෙත අවධානය. පරිභෝජනයට නුසුදුසු ලූණු කිලෝ 2000ක් සහ අර්ථපල් කිලෝ 65ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු කන්තලේ අග්බෝපුර පොලිස් මාර්ග බාධකයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අග්බෝපුර පොලිසිය කළ සෝදිසියකදී අර්ථපල් සහ ලූණු තොගය දඹුල්ලේ සිට කිණ්‍යාව බලා ප්‍රවාහනය කරමින් තිබු බවයි වාර්තා වන්නේ. කොරෝනා වෛරසයේ බලපෑමෙන් දුෂ්කරතාවයට පත්ව සිටි හැට නෝවුඩ් ප්‍රදේශයේ කිරිකොවින් 150 දිනකට ඊයේ වියලි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කෙරුණා. නොවුඩ් මිල්කෝ කිරි ශ්‍රිත කිරීමේ මධ්‍යස්ථානයේ පැවති උත්සවයේ සංවිධාන කරන ලද්දේ හෙල්පින් ආර්ට් සංවිධානය විසින් වවුනියාව දේවකුලම් වැව ප්‍රතිසංස්කරණයේදී එහි තිබී මෝටාර් බෝම්බ 12ක් සොයා ගැනුණා. ආරක්ෂකංශ පවසන්නේ ඒවා යුද්ධය නිමාවීමට පෙර සංගවා තබන ලද ඒවා බවට අනුමාන කරන බවයි. පොලිස් විශේෂ කාර්ය බලකාය පැමිණ එම බෝම්බ පුපුරවා හැරීමට පියවරගෙන තිබෙනවා. පොළොන්නරුව යෝධ ඇල නවය කනුව ප්‍රදේශයේදී අනවසර ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඔහු එම අනතුරට මුහුණපා ඇත්තේ මිතුරන් දෙදෙනෙකු සමග අංගමැඩිල්ල රක්ෂිතයට ඇතුළු වී සතුන් දඩයම් කිරීමේ නිරතව සිටි අතරතුරයි. මිතුරන් දෙදෙනා අතරංගොටගෙන ඇති අතර පොළොන්නරුව පොලිසිය මගින් විමර්ශන ක්‍රියාත්මකයි. මවුසකලේ ජලාශය ආශ්‍රිත ඇති දිරා නොයන ඝන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ශ්‍රමදානයක් ඊයේ දවස පුරා පැවැත්තුණා. එහි පාවෙමින් තිබූ පොලිතීන් ප්ලාස්ටික් ඇතුළු නොදිරන ඝන අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට හැකි වූ බවයි අප වාර්තාකරු පවසන්නේ. මස්කලේ ප්‍රාදේශීය සභාව සහ මස්කලේ පොලිසිය විසින් ශ්‍රමදානය සංවිධාන කර තිබුණා. වැළවාය අංජලිකම වදින හෙළයාය කඳු රක්ෂිතයේ ඊයේ පස්වරුවේ ඇති වූ ගින්නකින් අක්කර 15ක පමණ භූමි ප්‍රදේශයක් මුළුමනින්ම විනාශ වී තිබෙනවා. වැළවාය වන සංරක්ෂණ නිලධාරීන් පවසන්නේ කිසියම් පුද්ගලයෙකු විසින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවයි. ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පවතින මඩඅඩුගම ප්‍රදේශයේ රක්ෂිත ඉඩමක් නියමිත ක්‍රමවේද අනුගමනය නොකරමින් වෙනත් ආයතනයකට පවරා ඇති බවට පැතිර යන කටකතාවල කිසිදු සත්‍යතාවක් නැතැයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අවධාරණය කරනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු සුනිල් පෙරේරා මහතා කියා සිටින්නේ අක්කර 100ක ඉඩම් ප්‍රමාණයක් ලෙස එය හඳුන්වා ඇතත් එම ප්‍රමාණය අක්කර 15ක් පමණක් වන බවයි. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මේ ගැන පැහැදිලි කරනවා. මෙම ඉඩම බැහැර කිරීම, එහෙම නැත්නම් මෙම ඉඩම අපි කියන ආයතනයට දුන්නේ දීලා තියෙන්නේ 2018 කියන වර්ෂය තමයි අනුමැතියකින් දීලා තියෙන්නේ. එවකට ඒ කාලය තුල
මීට යාබදව රක්ෂිත කීපයක් තියෙනවා ප්‍රධාන වශයෙන් කලාවැව සහ කහල්ලපල්ල කැලේ කහල්ලපල්ල කැලේ කියන්නේ විශාල රක්ෂිතයක් හෙක්ටයාර් 24000ක් විතර තියෙන එහෙම නැත්නම් අක්කර 60000ක් විතර තියෙන ඒ රක්ෂිත දෙකම මේ අපි බැහැර කරලා තියෙන ඉඩමෙන් කිලෝමීටර් 5-6 වගේ දුර ප්‍රමාණයක තියෙන මේක මේක අලිමංකඩක් එහෙම නැත්නම් අලින් ගමන් කරන ගැසට් කරපු නිශ්චිත ස්ථානයක් නෙමෙයි කියලත් කියන්න පුළුවන් ඒ සමගම ප්‍රධාන පුවත් විකාශය මෙන්න මාවට පත් වෙනවා අයිබෝ අයිබෝ